දායක නිසා පව කර ගන්න අවස්ථාව. ඒක මේ ධර්ම දේශනාව ඇතුළතදී කියලා දෙන්නම් කොහොමද එහෙම වෙන්නේ කියලා. ඉතින් මට දායකයෝ නැති නිසා මට බොරු කියන්න උමනාවක් නැහැ. හැබැයි ගම්මක විහාරස්ථානයක හාමුදුරුව කෙනෙක්ට ඒ විහාරස්ථානයේ වැඩවාසය කරනකොට ප්‍රසිද්ධී දායකයන්ට නොකරපු දේවල් කරාය කියලා බොරු කියනවා. දැන් ඔබ දන්නේ නැද්ද එතකොට මේ හාමුදුරු බොරු නෙමෙයි කියන්නේ කියලා? එතන හාමුදුරුව දන්නේ නැද්ද හිතෙන් අනේ මම මේ කියන්නේ බොරු කියලා? එතකොට පන්සල් වල වැඩවාසය කරන අපේ හාමුදුරු ගොඩක් කර්ම රැක්ස් කර ගන්නවා දන දන දායකයෝ ගැන හිතලා. ඒ කොහොමද? දායකයෝගේ හිත සතුට වෙයන් මට පව සිද්ධ වෙයන් කියලායි කරන්නේ ඕක. අයියේ හාමුදුරුන්ට වෙනම කර්මයේ විභාග දීමක්ද? ගියාට වෙනම කර්මයේ විභාග දීමක්ද තියෙන්නේ? මේ දෙන්නාටම තියෙන එකම කර්මය. ඉතින් එහෙම කරන භික්ෂු සමාජයකදී තමයි අද අපිට මෙහෙම බණ කියන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මාත් එක්ක තරහ වුණාට ප්‍රශ්නයක් නැහැ, මට දන් දෙන්නේ නැති නිසා. ඒකෙන් තමයි මට ඇත්ත කියන්න පුළුවන්. ඒ නිසා ඇත්ත කතා කරන්න පුළුවන්. ඒක නිසා වෙනතරි මම ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කරනකොට සමහර විට ඔබේ හිතට දුකක් දැනෙන්නට පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ට මේක මොකද්ද කියලා හිතෙන්නත් පුළුවන්. ඒකට එහෙම හිතෙන්න හේතු ටිකක් තියෙනවා. ඒක නිසා ඒ කාරණා ටිකත් මේකෙදි කියලා දෙන්නම්. ඉතින් අද දිනේදී මම හිතනවා කඨිනානි සංස සාමාන්‍ය කඨින චීවර පූජාව ඉවරුනාම් පස්සේ සාකච්ඡා කරනවා. ඒකට කාලය මම වැඩිපුර ගන්නේ නැහැ. නමුත් කඨින චීවර පූජාව ගැන මෙනෙහි කරන්න ඕනේ පොඩ්ඩක් අපි. එතකොට තමයි අපේ පින්සිත වර්ධනය වෙන්නේ. පින්සිත වර්ධනය වෙච්ච පුජ්‍යණයාගේ තමයි පින්නතුනේ තමන්ගේ හිත දුවන්නේ නැතුව එක තැනක තියෙන්නේ. ඒක නිසා දැන් මේ පින්නතුන්ට මේ කටින පින්කම කරන්න පුළුවන් උනේ කවුරුවත් නිසා නෙමෙයි, තමන්ගේ ලොකු හමුදුවෙන්ද. මම නම් මගේ ජීවිතේ උදේ හම හැමදාම වඳිනවා මගේ හාමුදුරුවන්ට. ඇයි මේ හාමුදුරුවන් කරන කැපකිරීම, මේ හාමුදුරුවන් විඳින දුක මහා පුදුමාකාරයි. පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, දේශනා කරනවා අනාගතයේදී පහළ වෙනවලු පාසාව කණ්ඩක කියලා ජාතිය. එදාට ඔබ බණිනකොට එදා හාමුදුරුවෝ ඉන්නේ කොහොමද දන්නවද? අතේ කහනෝලක් ගැට ගහගෙන බිලි පෙත්තක් අරගෙන ඒක ගඟට දාගෙන අල්ලගෙන ඉන්නකොට දායකයෝ ගිහිල්ලා ආරාධනා කරනවා අපිට මේ පින්කම කරන්න කරලා දෙන්න හාමුදුරුවනේ කියලා. එතකොට ඔබේ කොහොමද වයස? ඔබේ වයස අවුරුදු 10යි. 10දී ඔක්කොම සෙල්ලම් ටික දානවා. දැන් ඒ සෙල්ලම් ටික දානවා දැන්ම වේනව නේද? සාමාන්‍ය ඉස්සර අපි ළමයෙක් වැඩදි කරන්න පටන් ගන්න සාමාන්‍ය අවුරුදු 16 17 පෙන්නාම අද 8 6 පෙන්නනම් ඇති. ඒ තරම් සිතුවිලි වෙනස් වෙනවා.
Isra ekasiya visa ya usya, dan asu ya usya. Enang ada buduhan mudro desa nangkar bahasa makan tegakena tenet eh, gihya biksu wadu metikol lomu kamangkan. Ada hamudro himakaragan hitiana, ada hamudro bili metar daganin nagotai mapeta eke kevila, dekote mukutwe. Aye petta palati nambine. Pinnatuni karma res karane tani tani pujjaliya visa. Kavadavakvat upa pin karai kiyala mata pin denna bae kusala denna bae. Pin denna puluwan kusala denna bae. E wageema mama kusala karai kiyala obata kusala denna hakiyawa kut naha. Enam mama pau karai kiyala ane api daayaka mata hemadama dan tika denawa ekin tamai ka podda podda bedala aragannako denna puluwanda denna baha oba karana yam magusalaya obata puluwanda denna thawa kenekta denna baha enam pinna thune api jeevithe api godak anun hadanawa තමන් හැදෙන්නේ අපි සිද්ධ කරන්න ඕනේ අනුන් හදන එකට වඩා තමන් ඉස්සල්ලා හැදෙන්න ඕනේ අපි ගොඩක් කරන්නේ අනුන්ගේ දේවල් අපිට හොඳට වැරදි පේනවා තමන්ගේ දේවල් ඒව වැරදි විදියට පේන්නේ නැහැ එහෙනම් මේකටත් හේතු හොයන්න ඕනේ ඇයි අපිට මෙහෙම වෙන්නේ ඇයි අපි මෙහෙම අපේ ජීවිතේ අපි එහෙම දකින කොට වෙන්න තුනේ අපිට යන්න පුළුවන් තියෙන මාර්ග දෙකයි එක්ක නිවනට අවුරුද්දකින් ආත්මයකින් ලං වෙන්න පුළුවන් එහෙම නැත්නම් නිවනට ආත්මයකින් ඈත් වෙන්න පුළුවන් ඔය දෙක විතරයි අපිට කරන්න පුළුවන් එහෙනම් එහෙම ලැබපු මේ උතුම් උතුම් මනුස්ස ආත්මයේදී පින්නතුනේ අපේ ජීවිතය මේ මනුස්ස ආත්මයෙන් අයින් කරගත යුතු නැහැ එහෙනම් බනහන්නේ මොකටද අපි බනහන්නේ පින්නතුනේ අපේ ජීවිතය සකස් කරගන්න ජීවිතය සකස් කරගන්න නම් පින්නතුනේ අපි බණ අහන්න ඕනේ අපේ කාවද බණ අහන්න ඕනේ අපි පින්නතුනි අද අපේ පින්නතුන් ගොඩාක් අහනවා බණ කයයි වචනයයි දෙක කයයි වචනයයි දෙක ඇහුවට වැඩක් නැහැ පින්නතුනි අපි ජීවත් වෙන්නේ කාට ඕන විදියටද අපි ජීවත් වෙන්නේ හිතට ඕන විදියටයි. දැන් බලන්න අපේ හිත ඇතුළට ඉන්ද්‍රියන් පහකින් සිතුවිලි යනවා. මොනවද ඉන්ද්‍රියන් පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය ඉන්ද්‍රියන් පහෙන්ම සිතුවිලි යනවා. ඒ සිතුවිලි එකක් ඇතුළට ගියපු තැන හිත ඇතුළෙන් ඇති වෙනවා පින්නතුනේ සිතුවිලි ධාරාවක් ඒ ධාරාව ඇති කරන්නේ මේ කය ඇතුළේ ඉන්න පුජ්‍යලෝ හය දෙනේ එක පැත්තකින් කුසල් පුජ්‍යලෝ තුන් දෙනයි අනිත් පැත්තෙන් අකුසල් පුජ්‍යලෝ තුන් දෙනයි මේ තුන්දෙනා එකම වෙලා වැඩි බලයේ තියෙන පැත්තෙන් සිතුවිලි ධාරාවන් හදනවා හදුවන් පස්සේ අපි ක්‍රියාත්මක වෙනවා එහෙනම් අපි කරන්නට ඕනේ පින්නතුනේ අපේ සිතුවිලි ධාරාවන් වලට අනු අපි ජීවත් වෙනවා නම් ඒ බුදුහාමුදුරු දේශනා කරනවානේ චේතනං භික්කවේ කම්මං වදාමි චේතිත්වා කායේන වාචා මනසා
මේ කර්මයේ සිද්ධ වෙනවා පින්නතුනේ ඉත්තාන තුනකින් එක මොකද්ද කයෙන් සිද්ධ වෙනවා කර්මය දෙක වචනයෙන් සිද්ධ වෙනවා කර්මය තුන සිතින් සිද්ධ වෙනවා කර්මය මේ ඉස්ථාන තුنين කර්මයේ සිද්ධ වෙනකොට මේ කර්මයේ දෙපැත්තකට බෙදෙනවා කුසල් කර්මයේ සහ අකුසල් කර්මයේ කියලා එතකොට කුසල් කර්මයේ සිද්ධ කරනවා අපේ කවුද අලෝභ අද්දේශ අමෝහ කියන පුජ්‍යලෝ තුන්දෙනා අකුසල් කර්මයේ කරනවා ලෝභ දේශ මෝහ කියන පුජ්‍යලයන් තුන්දෙනා එතකොට මෙන්න මේ සිතුවිලි ධාරාවන් හය තුන්දෙනා තුන් පැත්තට බෙදිලා අදිනවා පින්නතුනේ තමන්ගේ පැත්තට පව්කාර තුන්දෙනා පව් කරන්න පළඹනවා පින්කාර තුන්දෙනා පින් කරන්න පළඹනවා එතකොට එහෙම පෙළඹෙනකොට පින්නතුනි අපේ පෞසිත බලවත් වෙනා තිබුණොත් අපිට හැම වෙලාවෙම පෞකාර සිතුවිලි තමයි හිත තුළට එන්නේ අපේ පින්සිත බලවත් වෙනා තිබුණොත් අපේ හිත තුළට එන්නේ පින්කාර සිතුවිලිමයි දැන් මේම ගාථාවක් තියෙනවද ඉද මොදති පෙච්ච මොදති කත පුඤ්ඤෝ ව්‍යත්ත මොදති තව පැත්තකින් ගාතවත් දෙනවනේ ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරිය ව්‍යත්ත තප්පති අහල තියෙනවනේ පින් කරාම දෙලවදීම සතුට වෙන්න පුළුවන් පව් කරාම දෙලවදීම දුක් වෙන්න පුළුවන් මේක ඔබටත් එකයි මටත් එකයි එහෙනම් ඔබ නිකන් කල්පනා කරලා බලන්න පින්නතුනේ සතෙක් මරන්නම ඕනේද පව් සිද්ධ වෙන්නේ මරන්නම ඕනේද නෑ හිතෙන් හිතුවත් අකුසලයක් සිද්ධ වෙනවා එහෙනම් පින් කරන්නම ඕනේද පින් සිද්ධ වෙන්නේ නැහැ සිතෙන් පිනක් හිතුවත් පින් සිද්ධ වෙනවා දැන් අපි බලන්නකෝ අපි හිතනවද ඕම මොනවා හරි වැරද්දක් මාකරයකක් වුණා නම් ඒක හිතනවා අවුරුදු මාස ගණන් නේ මාකරි වැරද්දක් වුණොත් හැබැයි මාකරි හොඳ දෙයක් වුණොත් ඒක පුංචි කාලයක් ඇතුළතදී ඔබට සමාජයට තොකෝටම අමතක වෙනවා දැන් අපි ලැබුණු මේ මනුසාත්මයේ දුර්ලභංච මනුසානන්නේ දුර්ලභ මනුසාත්මයක් පින්නතේ ලැබලා තියෙනවා මොන ආත්මයක්ද ලැබලා තියෙන්නේ දුර්ලභ වූ මනුසාත්මයක් මේ දුර්ලභ වූ මනුසාත්මේ ලබන්න අනිත් ආත්ම කොට වඩා වැඩියෙන් පින් තියෙනවා පින් තියෙන්න ඕනේ කියන්නේ මොකක්ද අපේ කුසල් පැත්ත වැඩි වෙන්න ඕනේ ඒක හින්ද තමයි පින්නතුනේ ඔබ අපිට වඩා පුංචි ළමයි ගැන දන්නවනේ අතදරු ලරුව ඉන්නවනේ මේ අය ගැන දන්නවනේ මෙයා උපත්ති ලැබපු ගමන හැම දරුවෙක්ම කොයි වගේද ප්‍රියමනාපයි නැද්ද කළුද සුදුද ભેදයක් නැහැ අංග සම්පූර්ණද භාගද එහෙම ભેදයක්වත් නැහැ සියල්ලෝම ප්‍රියමනාපයි ඒ කියන්නේ හැමෝම ඉඹි නේද කවදාක පුංචි දරුවෙක් දැක්කට හිතේ තරහක් ඇති වෙන්නේ නැහැ පුංචි දරුවා කොච්චර වැරදි කරත් සමාව ලැබෙනවා දැන් අපි වැරදි කරමු ලැබෙයිද සමාව නෑ අපිට ලැබෙන්නේ නෑ
ආදරේ කරුණාව දැන් එක පුජ්‍යලයට ඔක්කොම ආදරේ කරුණාව දක්වයිද දැන් අපි පුංචි කාලේ නම් මාස අවුරුද්දයි මාස 3-4යි ළමයෙක් ගෙනලා තිබ්බෝ කී දෙනෙක් ඉබිනවද දැන් ලොකු කෙනෙක් ඔහොම ගෙනලා තිබ්බොත් තිබීද ඒ ආදරේ තියෙන්නේ බෑ අයි පුංචි කාලේ විතරද දැන් පුංචි කාලේදී ආය ඥාති වෙන්න ඕනේද හිතවත් වෙන්න ඕනේද මොනවාක්වත් වෙන්න ඕනේද නෑ දරුවා වඩා ගත්තොත් එහෙම දැකලා ඒ කෙනායි බිනෝ ඔය දරුවාම ලොකු නම් මේ විදිහට බිනවද ඉඹින්න දෙනවද නෑ නේද මොකද වෙලා තියෙන්නේ ප්‍රිය මනාප බව නැති වෙලා දැන් අපි සාමාන්‍ය දරුවෙක් දකිනකොට තරුණ දරුවෙක් දැක්කත් සමහර දරුවා රීපිය මනාපයි. අරකට මොන දිහා බලන්නේ තින්නේ. දැක්කම දෙන්නේ විතර හොම්බ ගැලිලා යන විදිහ. ඉතින් හිතන්නේ නැද්ද? හිතපු අවස්ථා නැද්ද? ඈ දැන් අපි ওই පාරේ යනකොට හිතිච්ච අවස්ථා නැද්ද? තියෙනවා ඒ වගේම හරි ලස්සනයි මහර ප්‍රියමනාපයි කියලා හිතිච්ච අවස්ථා නැද්ද තියෙනවා එතකොට හිතුනම කර්මයක් වෙන්නේ නැද්ද එතකොට දැන් අපි කාට හරි ගැහුවා ගහන්න හදනවායි වනිනවායි කියලා හිතුවත් කර්මයක් වෙනවනේ එතකොට කල්පනා කරන්න අපි කොච්චර ජීවිතේ පව් කරනවද කියලා එනම් සාධාරණ නැද්ද ලුක් වෙනකොට වෙනස් වෙන එක ඇයි උපත්ේ ලැබනකොට අනිත් මිනිස්සු ඔක්කොටම වඩා සිංහල බෞද්ධයෙක් වෙන්න පින් වැඩියෙන් තියෙනවා ඇයි ඒකට හේතුව පින්නතොනේ අපි පින් කරන්නේ පින් තියෙන නිසා මේ බිබිල ගම නේද ගම බිබිලනේ කියන්නේ නේ බිබිල ගමේ ඉන්නේ දායකව මෙච්චරද ඇයි මේ දායකයන්ට විතරද වහින්නේ ඒ දායකයන්ට විතරද ගෙවල් තියෙන්නේ ඒ දායකයන්ට විතරද ගේ දොර තියෙන්නේ ඇයි මේ පින් කරන්නත් පින් තියෙන්න ඕනේ පව් කරන්නත් පව් තියෙන්න ඕනේ දෙකම එක පැත්තක් දෙපැත්ත සම වෙන්නේ නැහැ පින් කරන්න පින් තියෙනෝනේ පව් කරන්න පව් තියෙනෝනේ ඒකයි පව් කරන එක හැමදාම පව් කරන්නේ ඇයි ඔගේ පව් කාර හිත උඩ කියනවා කරපම් පව් පුළුවන් තරම් කියලා දැන් මෙහෙම මම හොඳ උදාහරණයක් ගන්නම් කෝක දෙපැත්තම තියෙන එකට දැන් අපිට ආරංචි වෙනවා බණක් තියෙනවා කියලා කියපු ගමන් අපි හිතුවේ නැද්ද යනවද නැද්ද කියලා ඊට පස්සේ දෙක හිතලා ඔබේ ජය ගත්තේ මොන පැත්තද බනහන්න යනවා කියන පැත්ත අර ගෙවල් වල ඉන්නොන්දලාගේ ජය ගත්තේ ඔය පැත්තද මන්නේ බෑ වහිනවා ආද අඳුරු කරා මාඩ ඉඩ නෑ ගිහිලා වාඩි වෙන්න පන්සලේ හැමතැනම මට නන්නප්පකාර සිතුවිලි හදනවා හිත ඇතුලේ ඒ කවුද හදන්නේ පව්කාර හිත එතකොට දැන් හිතන්න ඔබ පින්වන්තයි අර අය පෞසිත බලවන්තයි පින්වන්ත ආත්මයක් ලබලා හැබැයි ලැබුවට පෞසිත බලවත් අපිටත් එහෙමයි අපි හැමදාම දැන් ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම් අපි බණ කියනවනේ ඕන තරම් ගෙවල් වල ඔයාලගේ පන්සලේ හාමුදුරුවෝ ගිහිල්ලා වෙන හාමුදුරුවෝ ඩම්මලා චුට්ටක් අධීක්ෂණයක් කරලා බලන්න ඔතන ඉන්නේ එකම මොන ටික නෙමෙයිද කියලා ඥාති ගැන්නම් හදන්න එපා ඥාති අනිවාර්යෙන් එන්න එපා නැත්නම් මාළු කාර්යයගේ ගෙදර බණක් කියලා මාළු කාර්යය අනිවාර්යෙන් ඉන්නවනේ හැබැයි ඌ වෙන තැනක දකින්න හරි අමාරුයි දැක්ක හැකි සංවිධායකලා
එවගේම පැත්තකට වෙලා මුළු ගානේ ඉන්නවා දැක්කෑගේ ඇයි පින් සිතක් පොඩ්ඩක් තියෙන නිසා ද චුට්ට බයකුත් තියෙනවානේ යකෝ මං හැමදාම පව් කරන්නේ ඒකිට පොඩි පිනක් හරි කරගන්න ඕනේ කියන්නේ ඔව් පව් පාරය තමයි වැඩියම පින් කරන්න ඕනේ මොකද දැන් අපේ සමාන දායකයන් ඇදෙන ඔව් බකසී පුකාරය ඈ නෑ ඌගෙන් තමයි වැඩියම ගන්න ඕනේ වැඩියම පව් කරන්න ජීවිත විනාශ කරන්නේ නේද එහෙනම් සත්තු මරණ මේ හැම කෙනාටම වෙනස් වෙන්න පුළුවන් දැන් මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම් අහිංසක අඟුලිමාල උලා උනාද නැද්ද උනා මිනිස්සු කීයක් මැරුවද නමසියේ අනෝ නමය. එතකොට අර කුණු වෙලා වැටිච්ච මොන්නේ කාගේ වුණා? එහෙනම් නමසියේ අනෝ නමයයි කියන අපි ගණන් හැදුවට එයා දහසකට වඩා මිනිස්සු මරලා තියෙනවා. ඒ කතාවේම කියනවා නේද? සමහර ඇඟිලි කුණු වෙලා වැටිච්ච කිය. එතකොට එච්චර මිනිස්සු මරපු අඟුලි මාලට මොකද කරගන්න පුළුවන් උනේ ප්‍රාණ දෙන්න පුළුවන් වුණා එහෙනම් මේ ධර්මයේ තියෙන පින්නතුනේ ආනන්තරීය පාප කර්ම හැර වෙන ඕන පාප කර්මයක් කරත් එයාට නිවැරදි වෙන්න පුළුවන් ආනන්තරීය පාප කර්මයන් නම් කළොත් එයාට නිවැරදි වෙන්න බෑ මේ ආනන්තරීය පාප කර්ම හැර සියලු කර්මයන් ඇටින් පස්සේ සමතේටපත් කරගන්න පුළුවන්. ඔබට මොකෙන්ද කටින චීවර පූජාවෙන්. හැබැයි ඒක සමතේටපත් කරගත්තාම ආයේ ලබන අවුරුද්ද වෙනකන් රැස් කරගන්න පුළුවන්. ඒක පොඩි චාන්ස් එකක් ලොකු චාන්ස් එකක් දීලා තියෙනවා. කටින ජීවරේ පූජා කරලා අර පුංචි පුංචි පව් ටික නැති කර ගන්නවා නැති කරගෙන ඔන්න ටිකක් සැප විඳිනවා පුංචි කාලයක් ඉතින් ආයෙ කටින පින්කම කිට් වෙනකොට ආයෙ පව් පාරය ගොඩක් වෙනවා ඇයි අපි පින්නතනේ නොදැනුවත්කම නිසා ගොඩාක් පව් කර ගන්නවා එහෙම පව් කරගෙන අපි සැප බලාපොරොත්තු වෙනවා දැන් අපේ ජීවිතේ අපි වැඩිපුරම පවුණම් කරන්නේ ඒ කෙනාට සැපක් ලැබෙයිද? සැපක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද සැප කර ලබන්න කරන්න ඕනේ? පින් කළ යුතුමයි. ඔබට හොඳ උදාහරණයක් කියන්න. දැන් අර පුංචි කාලේ ළමයා අම්මලා තාත්තලා කියන ඕන දෙයක් අහනව නේද? හැබැයි ඔය ළමයා 10ට 11ට එනකොට අම්මා තාත්තා කියන දේද වැඩියෙන්ම අහන්නේ යාළුවා කියන දේද වැඩියෙන්ම අහන්නේ ඔය කියන්නේ කට්ටිය ඇයි අද පින්නතුනේ අපේ අම්මලා තාත්තලා දානෙ ගෙනියනවා ළමයි ඉස්කෝලේ යවනවා ඇත්තට මේ ළමයාට ඕන නැද්ද පින්? ඒ ළමයාට පින් ඕමනයි නේද? හැබැයි මනුෂ්‍යාත්මයක් ලැබුවා. ඒ පින නිසා ඒක නිසා ඒ ආත්මේ පවත්වාගෙන යනවා. දැන් මේ විදිහට හැදෙන වැඩෙන ළමයා වටේ පින කරකෙනකොට ළමයාගේ මොනවද අඩු වෙන්නේ? පින අඩු වෙනවා. පින අඩු වෙනකොට අර පැත්තෙන් කවුද ඊට පස්සේ බලවත් වෙන්නේ? පව බලවත් වෙනවා. මේ පිනයි පවයි දෙකම සමව තියෙනකොට ළමයා කල්පනා ළමයා නිකම්ම ගෙනියන වැරදි මාර්ගයට. කවුද ගෙනියන්නේ? පව්කාර හිත්තික. අම්මා කියන දේ කරොත් මොකද වෙන්නේ? සැප ලැබෙනවා.
guru varaya kiyana de karoth mokada wenney sapa labenawa wedi hitiya kiyana de karoth mokada wenney sapa labenawa ayye eyala niberadi mage yawan hadenawa habai meka age hite kai etule balamu kada bale thiyenne mokageda paukara hite eka nisa eka age hita hatulin hadenawa mun kiyanne boru කවුද එතකොට මෙයාගේ හොඳම කෙනා වෙන්නේ? පෞකාර සිත බලවත් කල්යාණ මිත්‍රයා. උන් තමයි කල්යාණ මිත්‍රයා කරගන්නේ. ඇයි ඒ? සාමාන්‍ය පින්නතුනි කුණුකටට මොනවද එක්කව වෙන්නේ? කුණු. මල්කටට එක්කව වෙන්නේ මොනවද? මල්. එහෙනම් අර විදියට පින් අඩු වෙනකොට අර 10ට 11ට යනකොට අන්න ළමයා වෙනස් වෙනවා සාමාන්‍ය නැද්ද ළමයා වෙනස් වෙන එක මම කියන්නේ සාමාන්‍යයි ළමයින්ට බැනර වැඩද නෑ ළමයාගේ හිත ඇතුළටයි බනින්න ඕනේ හැබැයි වෙඩින් එකකට යනකොට ළමයා ඉස්කෝලේ යවලා ගියාගේ ධම්මටයි තාත්තටයි විතරයි ඔය වෙන වෙන උත්සව වලට යනකොට යන්නේ යන්න බෑ බලත්කාරයෙන් හරි දරුවට කියනවා නම් හැබැයි ඒක නිසා ඒක ධාරණය හොඳට මතක හිටිනවා හැබැයි ඉස්කෝලේ යන ළමයි පාඩම් කියලා දෙනකොට ඒක විතරක් නෙමෙයි තරුණ කාලේ කරන දේවල් කියන දේවල් හැමදේම පිස්සු මනසේ තබාගෙන පාඩමාගෙන ඉන්නවා එතකොට ඒක මතක නැහැ බන කියන කොටත් සමහර සිත් දුවනවා හේ මෙහෙ කවුද ගියේ කවුද ආවේ ගෙදර තියනවාද ගෙදර කඩලාද නේද එතකොට පින්නතුනේ මතක හිටින්නේ නැහැ එහෙනම් මෙන්න මේ එහෙට මෙහෙට දුවන හිත එක්තැන් කරගෙන බණාන්න පුරුදු වෙන්න ඕනේ එහෙම නැතුව කොච්චර බණ ඇහුවත් ඔබට මතක හිටින්නේ ඒක නිසා මේක මට බලන්න බෑ ඔයාගේ හිත ගියාද නැද්ද කියලා ළඟ ඉන්න දරුවාටවත් දැනෙන්නේ නැහැ ඒක නිසා සිතත් එක්ක කතා කරලා ක්‍රමය වෙනස් කරන්න ක්‍රමය වෙනස් කරගෙන බණ අහන්න ධාර්ණේ කරගන්න චරාත ධම්මේ ධාරණය වුණාම අපි ඔටෝ ඇසිරෙනවා ඒක නිසා පින්නතුනේ මේට වඩා මම අනුශාසනාවන් සිද්ධ කරන්නට යන්නේ පැයකටත් වැඩි පැය කාමාරක් විතර වාඩි වෙලා හිටියා කියලා දැනුණාද දැනුනේ නැහැ දැනුණා නම් වෙලාව ගැන හිතේ හිතේ ඉන්නේ නැති හැබැයි ඔබට පැය කාමාරක් බණ ඇව්වද කියලා දැනුනේ නැහැ වේදනාව දැනුනේ නැහැ ඒ ඔබේ බණ කරෙහි හිත තිබ්බ නිසා ඔබට එහෙම වුණේ ඒක නිසා අද පොඩ්ඩක් අර දුර ඉඳන් ආපු හින්දා දන්නේ නේද ඒක ඉඳන් අනිත් දවසේ හාමුදුරුවන්ගෙන් බණ අහනකොට ඔය විදියට බණ අහන්න මේ බණ මතක වෙන්නේ නැති වේවි මේ බණ ඔබට හොඳට මතක තියේවි හැබැයි මේක අධ්‍යයනය කරන්නේ නැතුව හිටියොත් අමතක වෙනවාමයි ඒක නිසා නැවත නැවත මෙනෙහි කරන්න හැමදාම මෙනෙහි කරන්න මෙනෙහි කර කර hina වෙන්න hina වෙනකොටත් පින් හම්බෙනවා නේද කතා ටික මතක් කළා අනේ අර හාමුදුරුවෝ කියපේක මරල් නේද ඇත්ත නේද කියලා ආතල්ලක හිතන්න ඒ හිතනකොටත් මොකද්ද වෙන්නේ සිතෙන් හිතනකොට සිතෙන් හිතනකොට තමයි පින්නතනේ පින් වර්ධනය වෙන්නේ ඇයි චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කායේන වාචා මනසා අර මනසා කියන්නේ අවසාන ඒ ඔය හිත ඒකින්ද පින් කරන ක්‍රම ඔන්න කියලා දුන්නා පින් කරන ක්‍රම වලින් පින් කරන්න හිතන්න හිතෙනොත් පුළුවන් පින් කරන්න
එතකොට පුළුවන් ඔබට ඔබේ ජීවිතය ජය ගන්න. ඒක නිසා පින්නතුන් කල්පනා කරගන්න. අද දිනේදී මේ පින්නතුන් හැම කෙනෙකුටම මේ වගේ පිනක් දහමක් සිද්ධ කරන්න බණහන් ශක්තිය ධෛර්යය ලැබුණේ විශේෂයෙන්ම අපේ විජිත නන්දහා මුද්‍රෝ නිසා. මම ඉස්සල්ලාම පින් දෙන්න උන්වහන්සේට. ඇයි ඔබට මෙහෙම පින් කරන්න අවස්ථාව දුන්නා? නැත්තම් උන්වහන්සේට තිබ්බා. අද වැස්ස මේ දවස්වල වයින්වා. ඉඳ බනෝනේ නෑ. කටිනේ විතරක් කරමු. කිව්වොත් අපි කැමති වෙන්නේ නැද්ද? කැමති වෙනවා. අපි කිව්වොත් ආමඳුරෝ කිව්වා මේ දවස්වල ආර්ථිකය හොඳ නෑ. තුන් දෙනෙක් අතට දෙනෙක් දාන දික දෙමු දායක කොච්චර උඩින් කැමති වෙනවද? කැමති වෙනවා. හැබැයි ඒ කැමති වෙන්නේ පෞකාරයෝ ටික. ඒක නිසා ආමඳුරෝ කවදාකවත් ඔබට අඩුවෙන් කරන්න අනුශාසනා කරන්නේ නෑ. ඇයි ඔබේ පින්කම් අග්‍ර වෙන්න ඕනේ? අග්‍ර වෙනකොට තමයි ඔබට පින වැඩිවෙන් ලැබෙන්නේ. හාමුදුරුවෝ තමයි දන්නේ පින් ගැන. තමාර ගම්වල ඉන්න හාමුදුරුවන්ටත් වඩා පින් ගන්න දන්න අය. යකෝ මේ සියල්ල ලැබෙන්නේ පිනට. පෞකාරකමට ගිහි ජීවිතයේ ඉඳලා පැවිදි ජීවිතයට ආපු පින්වන්ත හාමුදුරුවෝවත් හදන දායකයෝ ඉන්නවා ගම්මානවල. ඌට ඇවිල්ලා නාතර වෙන්න කිව්වා නම් ඉවරයිනේ පන්තලේ. නේද? ඌට ඇවිල්ලා නාතර වෙලා මේ ටික කරන්න කිව්වා නම් හරි. එහෙම කරන්න බෑ. ඒක නිසා අපිට අපේ හාමුදුරුවෝ වටින්නේ මට නෙමෙයි. හරිනම් මම මේ ගමේ ගිහි වෙヒටියා නම් මම උදේවා මතක් කර කර මල් තියනවා. ඇයි දෙයියනේ මේ ගමකට දෙන පින් ගොඩ? එනං ඔබත් එහෙමයි කරන්න ඕනේ. ඒකේ පින ඒත් ඔබටමයි ලැබෙන්නේ. හාමුදුරන්ට ලැබෙන්නේ නැහැ. අග්‍ර විදියට දන් දුන්නයි කියන හාමුදුරන්ට අග්‍ර විදියට ලැබෙනවද? දානි චුට්ට ලැබෙයි එච්චරයි. ඒකත් හැන්දෑ වෙනකොට ඉවරයි නේ යනවනේ. ඒකේ ලැබෙන ටිකක් විතරයි තියෙන්නේ. ඒට වැඩිය දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා පින් ලොකෝට කරනකොට එව්වට උදව් කරන්න. එව්වට අවදත් කපන්න එපා. ඔබේ පෞකාර චිත බලවත් කරගන්න එපා. පින්කාර චිත බලවත් කරගන්න. ඒ ශක්තිය පින් චිත බලවත් කරන්නට අපේ විජිතනන්ද හාමුදුරුවෝ හා සුදීර හාමුදුරුවෝ සුදීරානන්ද හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කායික ශක්තිය මානසික ශක්තිය මේ කුසලයේ අනුභවයෙන් ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද දිනේදී තවත් ප්‍රධාන අරමුණක් වෙලා තිබෙනවා අප පන්සලේ වැඩවාසයේ මේ විහාරස්ථානයේ වැඩවාසය කරලා අපවත් වීම දාලා ලොකුම මමත් වචන දෙකක් තුනක් විතර කතා කරලා තියෙනවා. දවසක් කාපුලාවේදී ඉතින් උන්වහන්සේත් මහා පුණ්‍යාක පුණ්‍යවන්ත භික්ෂුන් වහන්සේ නම. ඒකෙහිඳ තමයි සිවුර ඉඳන්ම අපවත් වෙන්න පුළුවන්. පින ඉවර වෙනකොට සිවුර ඉඳන් අපවත් වෙන්න බෑ. යනවා කොහෙට හරි. එන උන්වහන්සේ අපවත් වෙනකන් සිවුර හිටියා කියන්නේ උන්වහන්සේ හරිම පින්වන්ත භික්ෂුන් වහන්සේ නම. ඒක නිසා මම හිතනවා ආය අමුතුවෙන් උන්වහන්සේට නම් පින් අනුමෝදන් කරන්න ඕනේ නැහැ කියලා. නමුත් අපිට කියන්න බෑ. චුති අවස්ථාව මොනසිත පාල වුණාද අපිට කියන්න කියාවක් නැහැ. ඒක නිසා අපි අතරින් අපිට අනුශාසනා කළා අපවත් වී වදාළ සුගතානන්ද ලොකුහාමුදුරුවන් වහන්සේටත් අදිනේදී අපි මේ කරගත්තා උපසල් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද දිනේදී මේ ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන බිබිලේ පදිංචි විදේශගත සේවය කරන අය තමයි මෙහි දායකත්වය අරන් කටයුතු කරන්නේ.
tinggi aye ge balapur itu tingkat tiennama ruan piant bandar miege piat pimpin saat Nandika Kumari adernya mania piant pimpetan modang karena eva ge Mahesika Sanjeevini Piananda pin anumodan karala ebagema Padmini Kumari et miyagiya piananda pimpet anumodan karala ebagema miya parlogiya pu sahodarayanta pimpet anumodan karala ebagema Saliya Bandara tamange piananda pimpet anumodan karala tamai me pinkame daayakathwaya aran katiyutu karanne ebagema සියලුම දරුවන්ගේ සුජීවත්ව වාසය කරන මෑණියන්ට ප්‍රේමාවති උක්කම්මා කමලාවති රන්මැණිකේ සහ ඒ පවුලේ සියලුම දෙනාට නන්දාවති සමීර කියන මේ සියලුම දෙනාට ආශිර්වාද කරලා තමයි අද මේ පින්කම සංවිධානය කරන්නට කටයුතු සංවිධානය කළා තියෙන්නේ. ඉතින් මේ ඇත්තන් හින්දා තමයි අපිට මේ බණ මේ විදියට අහන්න පුළුවන් වුනේ. Eka nisa matat ubagawata enna puluwang une me attan hinda. Eka hinda ada dinedi daayakathwaya darana e wageema bibile padinchi satara peruwe sieluma daayaka daayikawa. Ada meke daayakathwaya aran katiyutu karanawa. E sieluma dena sitana patana sitana patana situm patum melasimma ishta siddha weva kela sadu kela prarthana karamu. E wageema ubata patada wada අදිනේදී අපි මේ කරගත්තා වූ කුසල් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම ඔබේ ගෙවල් දොරවල් ඔබ කරන කියන රැකී රස්සා අධ්‍යාපන කටයුතු ආරක්ෂා කරන්නා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලුම දෙවි දේවතාවෝ වහන්සේලාට අදිනේදී අපි මේ කරගත්තා වූ කුසල් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා සමගයකට ගාතාවන් කියමින් දෙවියන්ට පිළිපෙත් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤසම් සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සබ්බේ සත්තා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බදම් Sabbe Bhuta Anumodantu Sabba Sampatti Siddhiya. Adai sadu kiyamu. E wageema pemini avula koda sieluma denatath videsh gathawala vasaya karannawu sieluma denatath pemini yathi sieluma nagara apula padriyan durweva sukha shanti uda weva yapa jeevithayak gatha karannata adine diyapu me karagatta wu kusala hetu weva vasana weva kela sadu kiyala Utumbo nirwane karaya na doba pusilum dana dantini di me karadanta usal paramita wabodam patwiwa kila satu kila patna kermahanda yang bantabana sabi tiyo wajantu sabaro govina satu mati bawatan terayu suki di dayu go bawa bawa tu sabba mangalandak kantu sabba dewata sabba buddhan bawena sabba dhamman bawena මේ පමණ විලාව අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ ස්ථානයේ වැඩ ඉඳලා උතුම් වූ වස්සාන සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පොළොන්නරුව ඓතිහාසික තිබුලාගල අරණ්‍ය සේනාසන ආසී මහල් දමන මහවිද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාලාධිපති කරුකටයුතු අපේ කල්යාණ මිත්‍ර සහෝදර අපේ
nilum bebe sumar ratna alankara garu katayutu api naayaka hamburan wahanseeta kawuru wahanseeta tawa tawa chirat kalayak me sambuddha sasaniya wenuwen me utummu sasanika agamika sewawan nishta siddha karannata apa bodhi rajanan wahanseelage aashirwadayan prarthana karamu ithin ape hamburunge ada janma dine wahanseeta niduk nirogi bhave ithin me Bang arata na ka ku hinda matama wedi netang ni magi tawasim ko hi watu hindi ne weda idni tibula gal tama tingeni sa tingate pandi sa win magi istane te weda makaran te duna unna hasete utum murat na te ya shirbadia e magi munna hasi milo kida pihi karan te duna wi purde wen bahasela e magi ma e Meni an rahasi, pian an rahasi, itu bisa menjadikan asirwad yang membawa kila kauru sadu kila asirwad. Sekarang ini balance itu dinaikkan terwasan. Meni video obat dinamata nairami meta wacana. Obe canggung durakatan itu meni video netra genwa gani meta wacana. Udara news apa YouTube nali kawi dapun pasin tiene subscribe button nika obala. Bell salakuna sakriya karagaththama obata yavasthawa uda wenawa. Enam mataka athuwa me video narambala awasane subscribe button ekak obala bell salakuna obala like karala yanna. Aya dawasaka hamu yemu me wenawa video ekak. Mama Indikarna Kumara.